අයිබෝවන් ඔබ සීලු දිනාටම ඒකදේශික නිර්මාණ විදේශීය වෙළඳපොළ හා ලෝකයේ ඉන්න සීලුම ශ්‍රී ලාංකිකයන් එකමුතු කොට අපගේ නව නිපේයුම් නව නිෂ්පාදන ඔබ දෝතට ගෙන එන නව යුගය ආරම්භ වුණා. එසේනම් ඔබ සීලු දිනාටම හඳුන්වා දෙන්න අවසරයි. අපේ රටේ දැනට නිෂ්පාදනය කරන දේශීය සහල් එවැගේම හෙළගුණ කැඳ මිශ්‍රණය එවැගේම සෙක්කෝ නිෂ්පාදන එවැගේම කාබනික මුරුංගා නිෂ්පාදන සහ කොළුබඩු නිෂ්පාදන මේ අවස්ථාවේදී ඔබ සියලු දෙනාටම ඉතාම ආදරෙන් ගෞරවයෙන් හඳුනා දෙනවා මා හිතවත් කස්තුරි ගොවි මහත්තයා ආයිබෝන ඔබතුමාට ආයිබෝන ඉතින් කොහොමද ජීවිතය දස්සල ජීවිතේ ගොඩක් හොයි මල්ලේ හා හා ඉතින් අද දවසේ මේ හමුවීමත් විශේෂ වෙනවා මොකද විදේශීය වෙළඳපොළේ ආරම්භය අද දවසේ අපි සංග්‍රහ කරනවා ඔව් විශේෂයෙන්ම इटाली लाफीने කියන නමින් ඔව් ඉතාලියේ ලාෆීනෙ ඒ කියන්නේ ඒ නගරයටත් ඒ වගේම ඕස්ට්‍රේලියාවට ඕමාන් රටට ඒ වගේම ජපානයටත් ඔබතුමා මේ නිෂ්පාදන දැන් අරගෙන කටයුතු කරනවා අපි මේ කතාව චුට්ටක් පිටිපස්සට තියලා අපි ඉස්සරහට ගමුකෝ අපි මේ දේශීය සහල් කිලෝ 20000ක් වමන ඔබතුමා ගාව තියෙනවා කිව්වා ඒ සම්බන්ධයෙන් අපි ජනතාව දැනුවත් කරන්න ඔව් දේශීය හා මේ වෙච්ච කිම වගේ සංකේතයක් මම හසුු තියෙනවා මේ වෙච්ච ඉතින් අදහස් කරේ මොකද දැන් ගුවන් කැපෙනවා ඉතින් එන කන්නේදී අපි මේ වී සංජීතිය ලබා ගන්න අවශ්‍යයි මොකද අපි ගොවි මහතුරුන්ට මුදල් කරගන්න අවශ්‍යතාවය නිසා ඉතින් ඒ හින්දාම හිතුවා මොකද විශේෂ හේතුවක් වුණා මේ කොරෝනා ප්‍රශ්න නිසා අපිට ඒ අපේ සංජීතිය මුදල් කරගන්න බැරි වුණා ඉතින් නමුත් මේ හාල් අපි මේ වෙනකොට පැක් කරලා තියෙන කල් තියාගන්න පුළුවන් විදියට කියන්නේ අවුරුද්දක් හිතන උනත් තියාගන්න පුළුවන් ඉතින් ඒ නිසාවෙන් අපේ විශේෂ වැඩසටහනක් විදියට මේ වෙලාවේ ඒ කියන හාල් ටික අපේ වියදමට පමණක් මුදල් ලැබෙන විදිහට කියන්නේ කොස්ට් එක විතරක් ගන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ ඒ සඳහා ඉතින් ඔබට අවස්ථාවක් තියෙනවා මොකද ඒ මිලට ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ ඉතින් ඒ නිසාවෙන් සුවඳල් කළු වීමටි කුරුළු තුර පච්ච පෙරමල් කියන හාල් වර්ග අපි ගාව ගන්න පුළුවන් කිලෝ 20000ක් 30000කට අසන ප්‍රමාණයක් තියෙනවා ඉතින් ඒ කියන නිසාවෙන් ඔබගෙන් විශේෂ ආරාධනාවක් කරනවා මොකද අපිට ඒක ලොකු සත්‍යයක් වේවි මොකද අපේ හදවතේ ඇත්ත කතාවක් මේ කියන්නේ මොකද මේ කියන දේශීයත්වයේ හන්නගා සමාජයකට කරන්න අපි ඉස්සරහට ඉතුරු ඉඳන් ටික වවන්න මේ කියන නිෂ්පාදනයන් හරිය විදියට අපේ අයට දෙන්න අපිට කරන්න දේවල් ටිකක් තියෙනවා ඉතින් මේ දේවල් කරගන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගන්න තමයි මේ වෙලාවේ විශේෂ වෙන්නේ මේ දින ආදී සුදුසු කරමුතුමා කියන හාල් කිලෝ 20000ක් තිබෙනවා අය වෙළඳ පොරට හෝ ඔබ කැමති කෙනෙකුට ඔන්න මිලදී ගන්නට පුළුවන් ඊට පස්සේ දැන් අපි මේ හැමදාම කතා කරන අපගේ හෙළගුණ කැඳ මිශ්‍රණයට මේ කැඳ මික්ස් කරපිංචා එතකොට කරි ලීව්ස් පවුඩර් දැන් මේ තුන පහ වර්ග ඒ වගේම කැඳ මික්ස් ගොටුකොළ ඔබතුමා මේ විවිධ නිෂ්පාදන වලට යොමු වෙලා තිබෙනවා මේ සම්බන්ධයෙන් කොහොමද වර්තමානයේ මේවා මිලදී අරන් වීලා ඔබතුමාට එන අමතුම් වල විස්තර අපි කතා කරොත් එහෙම මේ වෙද්දි අපේ කැඳ පැකට් එක කෙනෙක් මිලදී ගත්තා කියන්නේ අනිවාර්යෙන් එයාගෙන් හොඳක්මයි අපි ලබලා තියෙන්නේ. ඉතින් අපිට ලොකු සතුටක්. ඉතින් මේ සතුට ලබන්න හේතුව වෙන්නේ මේක ඇත්ත අපි කියන දේ ඉදිරියම තියෙනකම තමයි. ඉතින් ඒ නිසාවෙන් එතනින් එහා ගියපු හෙළගුණ කැඳ එක ආශ්‍රය කරගෙන තමයි එතනින් එහාට අද ගොඩක් අය කතා කරනවා මුරුංගා ගැන කතා කරනවා. ඔව්. එතකොට කරදින්ද ගොටු පෙළ ගැන කතා කරනවා. ඔව්. එතකොට වැල්පෙරණ කියන ගැන කතා කරොත් ඒක විශේෂ දෙයක් වෙනවා. මොකද අද හැම කෙනාට මේ වගේ දේවල් හමු වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඇත්ත. අන්න අන්නේ නිසාවෙන්ම අපි හිතුවා මේ කියන කැඳ එක මේක මූලාශ්‍ර කරගත්තේ අපි ලොකු පොඩි සෑමට හැම කෙනාටම ගැලපෙන විදිහට. ඔව්. නමුත් රුචිකත්වයේ මත කෙනෙකුට අවශ්‍යයි කරපිංච කැඳ එක. ඔව්. තව කෙනෙකුට අවශ්‍යයි ගොටුකොළ කැඳ එක. මාත් කැමති ගොටුකොළ කැඳ එක අනිවාර්යයෙන්. ඔව්. එතකොට අද වර්තමාන තාරුණ්‍යයේ ඉඳලා උපරිම හැම කෙනාවම විශේෂයෙන් අද ගොඩක් මේ හමු හොයනවා මුරුංගා කැඳ එක. देवाली गुण කාබනික නිෂ්පාදනය වෙච්ච දෙයක් රස බලන්න එහි සෞඛ්‍යමය වටපිටාව අත්විඳින්න තමයි මේ දේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි මේ නිෂ්පාදනයන් ඔබ මිලදී ගද්දී මේ සියල්ල අපි කරන්නේ විශේෂයෙන්ම අපි කිව්වොත් වර්තමාන තාරුණ්‍යයේ පුරංකුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩපිළිවෙලට මෙම නිෂ්පාදන මිලදී ගැනීමෙන් මගින් ඔබත් දායක වේ.
මේ විශේෂයෙන් නාලක මල්ලි වීඩියෝස් දකින්න ඕන කෙනෙකුගේ පපුවට දැනෙනවා ඔබ කරන මෙහෙවර එතකොට මෙතනදී අපි උත්සාහ ගන්නෙ ඒ දකින්න හැම කෙනාටම ඕන අවස්ථාවක් තියෙන කොහොමද දැන් ගොඩක් අයගේ හිතේ තියෙන ප්‍රශ්නේ කොහොමද අපි මේකට සම්බන්ධ වෙන්නේ සම්බන්ධ වෙන්න ඕන මිලදී ගත්තාම ඒ සම්බන්ධ වීම පාරිභෝගික ජනතාවටත් අත්දැකීමක් ඉදිරියට ගන්න පුළුවන් ඒ වගේම තමයි මේ සෙක්කෝ නිෂ්පාදන කොහොමද සෙක්කෝ නිෂ්පාදන කතා කරොත් මේ තියෙන්නේ පිරිසුදු සුදු පොල් තෙල් ඊට පස්සේ තැඹිලි තෙල් තියෙනවා මේ තැඹිලි තෙල් සුදු පොල් තෙල් ඊට පස්සේ මේක ඔලිව් ඔලිව් තෙල් එතකොට මේ කියන නිෂ්පාදනයන් ඔහුගේ අදවෙද්දී විශේෂයෙන් ඉතාලිය ලූකා නගරයේ ලා ෆීනේ නමින් වෙළඳ පොළට එනවා මේ තියෙන නම මේ නමින් එන්නේ මේ කියන නමින් ලා ෆීනේ නමින් ඊට පස්සේ ඒ හැරුණාම තමයි උදාහරණ අපි කැඳ එකත් යන්නේ ඉතාලිය මිලදී ගන්න අවස්ථාව ලැබෙන්නේ මෙන්න මේ කියන නමින් ලා ෆීනේ නමින් ඉතින් මෙහි ප්‍රධාන මෙහෙයුම් කර වෙන්නේ අපේ දිනේෂ් මහත්තයා ඉතින් මම ඔහුට ඉස්සෙල් ස්තුතිවන්ත වෙනවා පිට අවස්ථාව ලබා දුන්නට ඔව් දැන් මේ ලා ෆීනේ නමින් තමයි මේ අපේ රටේ දේශීය අඹගස්වල සාරයේ අඹගහේ කොළේ සාරයේ ඔබට සුපුරුදු නොවන නමුත් අලුත් නොවන යම් කිසි රසයක් එක්ක ඉතාමත්ම දේශීය හැඟීමක් දනවන අඹ කොළ තේ එකක් අනිවාර්යයෙන්ම එතනින් එහා ගියමු තව දෙයක් තමයි අපි මෙහෙම කතා කරොත් මේක රොම් බලමු අපි ඔව් මේක නිල් කටරු නිල් කටරුට මල් තේක තේක තියෙනවා එතකොට ඒ හරුණාම මුරුංග ටී ඔව් මුරුංග එතන අපි කීපෑ මොකද මේ අපිට අපහසුතාව නිසා මේ ප්‍රොඩක්ට් සීපෑ යදි ඔව් සම්පාදනය කරගත්තා ඔව් බොහොම සන්තෝෂයි අපේ රටේ දේශීය නිෂ්පාදන ඔබ දෝතට ගෙනීමට ලොකු ව්‍යායාමයක් කරනවා වගේම ව්‍යායාම සාර්ථක කර ගැනීමට මා හිතවත් ලෝකවාසී සීලුම දෙනා ගස්තුරුකෝයි මහත්තයාත් මේ සෙක්කෝ නිෂ්පාදනටත් මේ ලා ෆීනේ නමින් ඉතාලියටත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ අකිලයි නේද ඕස්ට්‍රේලියාව අකිල මහත්තයායි ඔව් අකිලයි ඒ වගේම ඕමාන් වල තුසර තේනුර මහත්තයා තුසර තේනුර ඒ වගේම ජපානේ ජපානේ සිද්දත් නිරෝසා ඔන්න එතුමාලගේ දේශගත සින්න ඔබ සිල් දනාටම මිලදී ගන්න පුළුවන් අපි දුරකථන අංක යොදන්න ඕස්ට්‍රේලියාව ඉතාලිය ඒ වගේම ජපානෙත් ඕමානෙත් ඉතින් මම ආර්දන කරන රටේ ඉන්න සමස්තම තරුණ ජනතාවට මේ වෙලාවේ යුතුයකමට එහා ගිහු වගකීමක් තිබෙනවා එමු වගකීම පිළිබඳව අයියට හඳුලා දෙන්න පුළුවන් ඔව් ඇත්තටම දැන් ඔබගේ ආශිර්වාදේ මම මතක් කරනවා ඒක තමයි අපිට ආශිර්වාදයක් උනේ මේ හැම දෙයකම නාගක මල්ලි සිතුවිල්ලත් එක්ක ඉතින් ජීවුණු කාල සියල්ලටම වටපිටාවක් නිර්මාණය කරන්න තමයි අපි මේ උත්සාහ ගන්නෙ. මොකද අපිට පුළුවන් මේ රටේ ඉතුරු කුඹුරු ටික වවන්න. ඉතින් මේ පෙර ගමන් කරු අපේ අනාගතේ තමයි මෙතුමා ඉන්නේ. මේ වැඩසටහනට මේ කෙනේ විදිහට සාර්ථක කරගන්න තමයි අපි උත්සාහය ගන්නෙ. මොකද අපි වවන දේවල් ඔබ හැම කෙනාටම අපි ලබා දෙන්න අවශ්‍යයි. ඉතින් මේ ලබා දෙන වැඩ පිළිවෙල තමයි මේ විදිහට අපි කරගෙන යන්නේ. ඉතින් ඒකේ ආරම්භක අවස්ථාවේ අපි ඉන්නේ. ඔබට පුළුවන් ඔබගේ يعني මෙහෙවර ඔබගේ දායකත්වය ඔබගේ හැකියාව ඔබගේ වටපිටාව අපිට ගලපලා දෙන්න ඒක තමයි අද මේ වටපිටාව ගලපලා දෙන්නේ මොකද ඔබගේ කටරොඩු මල් ඇති ඒ වගේම අඹ ඇති ඒ වගේම රණවරා එතකොට බෙලි මල් මේ ආදී නොයෙකුත් දෑ අප නොදන්න වුණාට අපගේ අතීතයේ අපි බොහෝ දුරට පානය කර තිබෙනවා අපි වැඩිහිටියෝ දන්න ඔබට පුළුවන් ඒ දේවල් තිබෙනවා කියලා කස්තුරි ගොවි මහත්තයා ආමන්ත්‍රණය කරන්න ඒ වගේම මේ දැන් මෙතන තිබෙනවා මේ निष्पादन बहुत नगर नगर योजित मेतन दिवे गम्मान निष्पादन के විදේශ එකක් ජනතාවට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට බෙදහැරීමේ නවම විප්ලවය තමයි නව යුගය කියන
ඒ ආරම්භක තනිටෝහන දේශීය වශයෙන් විලඳ පොළවල් අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. කස්තුරි මහත්තයා නම් කියනවා එතුමාට අලවි බලකායක් අවශ්‍ය කරනවා කියලා. එතකොට අනුග්‍රාහක බවතුන් අපිට මේ උදව් කරන කට්ටියගේ නාමයෙන් ගොවි බලක් පටන් ගන්න මෙතුමාගේ අදහසක් තිබෙනවා. ඒ වගේම පුරන් කුඹුරු අස්වැන්න නිෂ්පාදනය කෙලින්ම ජනතාව අතරට අඩු මුදලකට යාමත් අපේ රටේ ජනතාවට ලොකු පිටුවහලක් වේවි. ඒ වගේම තමයි අපේ දේශීය බිත්තර වී නිෂ්පාදනය කරන කුඹුරු යායවල් ඒකදේශික ස්වභාවික කුඹුරු යායවල් අපේ රටේ ප්‍රතිනිර්මාණය කිරීම පිණිස මෙතුමාගේ අදහස් තිබෙනවා. එම අදහස් සමග රටේ ඊට තරණ පරම්පරාව මම ආරාධනා කරනවා එකතු වෙන්න මෙම නව යුගය සමග අතීතයේ කෙසේ වෙතත් අපගේ වර්තමානයේ සුභ කිරීම පිණිස කත්තුරුගේ මහත්තයා ඇතුළු මේ කණ්ඩායම තිලෝක ඉදර විකුම්මල්ලි සහ අනි සහෝදරරු ගන්නා උත්සාහය ඉතාම අගේ කොට සලකන අතර මෙම නිෂ්පාදන ඔබගේ කුස්සියේ රස මුසුවක් වී ඉදෙන දහට අන්න මේ වීඩියෝ වල ප්‍රතිඵල එදාට තමයි අපි භුක්ති විඳින්න අවශ්‍ය කරන්නේ. එසේනම් සෙක්කෝ නිෂ්පාදන ඒ වගේම දේශීය සහල් එළගුණ කැඳ මිශ්‍රණය ඒ වගේම ලාපි නේ නමින් ඉතාලිය ජපානය ඕස්ට්‍රේලියාව ඕමාන් රටේ ඉදිරියේදී රුසියාව එංගලන්තය කැනඩාව මේ හැම රටකට මේවා විකාශනය වෙනවා. ඒ විකාශනය වීම ඔන්න අපි නව යුගයේ නමින් අද ආරම්භ කරන දිගමේ අවසන් වශයෙන් ඔබතුමාට මොකද කියන්න තියෙන්නේ? ඔව් මට ඉතින් කියන්න තියෙන්නේ දැන් ඔය කියන සාරාංශ කතාවේ දැන් අපිට පුළුවන් අපේ රටේ තියෙන දේශීය නිෂ්පාදනයන් ටික කුළු කොළ ගන්න. ඔව්. එතකොට අපේ නිෂ්පාදනයන් කරන්න ඔබට පුළුවන් ඔබේ රටේ අවශ්‍යතාවයන් ඔබ නිෂ්පාදනයන් කිව්වට පස්සේ එක එක රටට ආවේනික වෙනවා වෙනස් වෙනවා. ඉතින් ඒ කියන දේවල් වලට ගැළපෙන්න පුළුවන් දැනුම සහ වටපිටාව අදාති නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් ඒක ඔබට හොඳ අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවේ මම විශේෂ පොඩි කරුණක් කියන්නම්. ඔව්. ඊයත් තිබු එක කාරණාවක්. ඔව්. විශේෂයෙන් අපේ මේ හෙළගුණ කැඳ චූටි බබෙක් ඉන්නවා. ඒ බබා දවස් 3කින් ආහාර මුකුත් අරගෙන නැහැ. මම මේ සත්‍ය කතාවක් කියන්නේ. ඒ බබාට ඕන එකම ආහාරය මේක වඩපත් වෙනවා. එතකොට දැන් එහෙම වෙන්නේ ඇයි? දැන් ඒ මොකද අපි අද කිරිපිටි ගැන කතා කරන්නේ අපිට හමු වෙච්ච නිසා අපි ඒක පාවිච්චි කරා. ඔව්. එතකොට ඒ රසට හුරු වුණා. ඔව්. එතකොට දැන් එතනදී අපි බැලුවේ නෑ හැම වෙලාවෙදිම මේ මේක තියෙන්නේ මේ මෙච්චර ගුණයි මේක හොඳයි එහෙම කියන එකක් ගැන නෙමෙයි. අපේ බඩිකින්නට දරුවා ආසින්න දරුවගේ රසට හුරු කෙරෙන්න. අපිට පුළුවන් මේ කැඳේක හුරු කරන්න. ඔව්. එතකොට ළමයි ඒක ආසාවෙන් ආදරෙන් කනවා. එතකොට අපේ ළමයින්ගේ හෙල්ත් එක කොච්චර වෙනස් වෙයිද? ඉතින් අන්න ඒක ඔබ පිළිග අවශ්‍යයි හඳුනා ගන්න. ඒ කියන්නේ හෙල්ත් එක වෙනස් වෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම මෙම ස්කන්ධයට අවශ්‍ය කරන දේශීය සම්පත උදා වෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන සුදුසු වටපිටාව අපේ කුඹුරු වලම තියෙන දේශීය සහල් වලින් කාබනික සහල්ලුන් සහ පුරාණ ඒකදේශික පිරිසිදු පිටර වී වගා කරන වැඩසටහනකුත් මෙතුමා ගාව තිබෙනවා. එම වැඩසටහන සක්‍රීය දායකත්වයේ සපයන්නේ කියලා ලෝකවාසී සියලුම ශ්‍රී ලාංකික දරුවන්ගෙන් ආරාධනා කරනවා. දරුවන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ලෝකවාසී කියලා කිව්වේ ඔබ පිටරටක ඉන්නවනම් ඔබට පුළුවන් ඔබගේ ගමේ ඉන්න තරුණ තරුණිය උනන්දු කරලා අපව සම්බන්ධ කරන්න. ඇත්තට මෙතෙක් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්න බොහෝ බලපෑයි අපේ විදේශගත සිටින ජනතාව. ආදරෙන් ගෞරවයෙන් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියලා මේ වීඩියෝ එකට සම්බන්ධනවා. මේ නිෂ්පාදන මිලදී ගැනීම පරිභෝජනය කිරීම මාගේ ශ්‍රී ලාංකික සතු වගකීමක්. එසේ නම් ඒ වගකීම අකුරටම ඉෂ්ට කරන්න කියලා මම ඉතාම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එසේ නම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. ආයුබෝවන්.